ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමගා අලුත්තන Nokia. පවතින COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දෙමුණු පාසල් අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව අද සිට බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල ඇති පාසල් හැරුණුකොට සෙසු පාසල් පෙරවරුවේ විවෘත කෙරුණා. කෙසේ වෙතත් පවතින කොවිඩ් අවදානම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් අද විවෘත කෙරුණේ නැහැ. එමෙන්ම තවත් අවදානම් සහිත කලාපවල පාසල්වලට සිසුන් පැමිණීම සීමා කිරීමටත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ක්‍රියා කර තිබුණා. අද විවෘත වුණු පාසල්වලට පැමිණීමේදී දරුදරියන් අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ විවෘත වුණු පාසල් තුලට දරුවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැමිණෙන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම පාසල් තුලට ඇතුළු වීමේදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ දැත් පිරිසුදු කරන ස්ථානද පාසල් ගණනාවක සකස් කර තිබීම දක්නට ලැබුණා. උදෑසන පටන්ම ගාල්ල නගරයේ මම කරපු සංචාරයේදී පාසල් කීපයකම දරුවන් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ගනිමින් පාසල් වෙතට පැමිණෙන ආකාරය දක්න ලැබුණා. රටේ තියෙන භයානකත්වයක් තියෙනවා. බයෙන් තමයි වන්නේ. ළමයිකට හැදිලා ඉස්කෝලේට ඇතුළු වුණොත් එහෙම දෙමව්පියෝ දරුවෝ දැනුවත් කරලා ඒ අවශ්‍ය දේවල් සපයලා දරුවෝ ඉස්කෝලේ යනවා නම් ඉතින් දරුවන්ගේ අනාගතයටත් මේක හොඳයිනේ. පන්ති කාමර තුලද දුරස්ථභාවයකින් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකියාව සලසා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක පාසල්වල නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර නොතිබීමද අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණේ මෙලෙසින්. ඇතැම් පාසල්වල පෞද්ගලික වාහනවලින් පැමිණෙන ගුරුවරුන්ද නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් පාසලට පැමිණෙන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. වතුකරේ පාසල්වල දරුවන්ගේද පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. එසේ පැමිණි දරුවන් සෞඛ්‍ය උපදෙස් අනුව පාසලට ඇතුළු කිරීමට කටයුතු කළ අතර එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයටද ලක් වුණා. මේක වහා වහා ඉඳපහා හරිද? ඔ කරලා තියන්නේ. මෙහෙමයි බුදුල් පුතුමා මේක සෙල්ලමක් නෙමෙයි. ඔගේ කීමක් කිතු වැඩ කරන්න දෙපයි. වංගීම ඉක්විලා නෑනේ. සමස්තයක් ලෙස අද දිනේ පාසල් පැමිණි දූදරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි දිවයින පුරා විසිර සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ. වෙන පාසල් වාරයේ පටන් ගත්තත් මහනුවර ප්‍රදේශයේ පාසල් වලට ඊතරම් දරුදරියම් පැමිණෙන ආකාරයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. තවත් පාසල් වල පළමුණු සතිය තවත් සිසුන් කොටසක්ද දෙවන සතිය තවත් සිසුන් කොටසක්ද වශයෙන් තමයි පාසල් වලට කැඳවන්නට ඔවුන් තීරණය කරලා තිබෙන්නේ. ඉතින් ළමයි දෙකෙන් පන්දාක් වගේ තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් පන්ති හිටියද? ළමයි නම් අඩු. අඩු. ආහ නිසි සෞඛ්‍ය ක්‍රමයේද තිබ්බද පාසල තුල? තිබ්බා. අද සන්තෝෂයිද ඉස්කෝලේ එන්න ලැබිච්ච කියන මේ උදු කොටසකට පස්සේ. ආයේ මේක යනවද? ඇයියේ?